ආයුබෝවන් රාත්‍රියේ 10 ස්වාධීන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම මදුනිකා කරපුටුගල ප්‍රථමයෙන් පුවත් සිරස්තල මහා සංගරුවනේ ආශිර්වාද මැද ජනපතිට ලැබුණු ගෞරව නාමය ජනදුක නිවන්න දැඩි තීරණ ගන්න සූදානම් ජනපති අවධාරණය කරයි කුමාරි ඇල්ලට බිළු වූ තුන්වන කුමරියත් මතුවේයි දහසකුත් බාධක මැද නොනවතින සංවර්ධනය චීනයටත් වද දෙන ඔමික්‍රෝන් තමන් මෙරට ජනපති ලෙස තෝරාපත් කරගත් ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කිරීමට දැඩි තීනු තීරණ ගන්නට සිදුවේ නම් ඊටත් සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්මමහා සංඝ සභාව ජනාධිපතිතුමා වෙත ශ්‍රී ලංකාදීශවර පද්ම විභූෂණ ගෞරව නාමය පිරිනැමීමේ උත්සවයට එක්වෙමිනුයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ महा संगरत्ने आशीर्वादय शक्तिय सह धैर्य सैम विटम जनाधिपतितुमाट हिमिवन भव आचार्य अतिपूज्य इत्तेपान धम्मालंकार स्वामी वहन्से मेहिदी पवसुवा මාතෘභූමියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අධිපතිත්වය සහ අවශ්‍යතාව මෙන්ම එතුමාගේ අතීත සහ වර්තමාන නොකැලැල් පැවැත්ම සංකේතවත් කරමින් කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව මගින් ශ්‍රී ලංකාදීශවර පද්ම විභූෂණ ගෞරව නාමය අද පස්වරුවේ පිරිනැමුවා. ඒ කෝට්ටේ රාජමහා විහාරදී පැවති විශේෂ පුණ්‍ය මහෝත්සවයකදී සන්නස්පත්‍රය කියවීමෙන් පසුව කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමා වෙත ගෞරව නාමය පිරිනැමුවා. එසේයෙන් එම ශ්‍රී ලංකාදීස්වර පද්ම විභූෂණ ශ්‍රීමත් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා නම් කෙරෙහි हिताय सेवा विश्वासवंतव सकल सत्पुरुष जनताव विसिं सादर बहुमान पवत्वालियतु भवत अनुशासना करमिं मेम सन्नस्पत्रे अपगे आसन पिहिटुवा समर्पणे करन्नट यदुने පිලිගැනීමේ අනුශාසනාව එම මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේකකාධිකාරී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වැඩවලන උපකුලපති මහාචාර්ය නිලවේ සුමන වංශ ස්වාමින් වහන්සේ සිදු කළා. දේශපාලනයේදී ලැබෙන අමහිරි අධ්‍යක්ීම් හමුවේ නොසැලී ඉදිරි කාලය තුළ රට ගොඩනැගීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මහා සංඝරත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන බවයි ප්‍රධාන අනුශාසනාව සිදු කරමින් කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේකකාධිකාරී අග්ගමහා පණ්ඩිත මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ පැවසුවේ රට ගොඩනැගීම සඳහා ගත වූ කාලයට වඩා වැඩි කාලයක් ඉදිරියට ඔබතුමන් හට නිල වශයෙන් ඉතිරිව ඇත. එබැවින් ඉදිරි වසර තුන මැනවින් කළමනාකරණය කර ගැනීමට නිරන්තර අවධානය යොමු කරන්නේයි අපි දන්වා සිටිමු. අපේ රටේ සමස්ත මහා සංඝරත්නය ඔබතුමා කෙරෙහි තවමත් විශ්වාසයේ තබා තිබෙන බවත් ඒ සඳහා හදවතින්ම ආශිර්වාද කරන බවත් සිහිපත් කරනු කැමැත්තෙමු. යම් ජයග්‍රහණයක් ලැබුව විට එය බෙදා ගැනීමට බොහෝ අය සිටිනු ඇත. එහෙත් උත්සාහයක් වැරදි පරාජයක් ලැබුව විට එම වරද නායකයා වෙතම පැවරෙනු ඇත. මේ සාමාන්‍ය තත්වයක් බව පැරණි උපදේශ සාහිත්‍යයේදී පඬිවරුන් විසින් පවසා ඇත. මෙම ගෞරව නාමය වනාහි අපගේ මාතෘභූමියට ඔබගේ අධිපතිත්වය හා අවශ්‍යතාවද ඔබගේ අතීත හා වර්තමාන නොකැලැල් පැවැත්මද සංකේතවත් කරවයි. දේශපාලනයේදී ලබන අමිහිරි අත්දැකීම් හමුවේ නොසැලී සිටිමින් පසුබට නොවේ ඔබේ ඉදිරි කාලය ශ්‍රී ලංකාව ගොඩනංවන්නට කටයුතු කරනු ඇතැයිද මෙම ගෞරව නාමයෙන් ගම්‍යවන්නා වූ අර්ථය ඔබ විසින් අනාගතයේදී වඩාත් අර්ථවත් කරනු ඇතැයිද අපි උදක්ම අපේක්ෂා කරමු. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ මෙහිදී මූලාසනයේ අනුශාසනාව සිදු කළා.
අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාට අප සංඝ සභාවෙන් මේ කරන ලද ආශිර්වාදාත්මක ප්‍රදානය මං හිතන ඔබතුමාගේ ජීවිතයට තදින්ම මහා ශක්තියක් බලයක් වෙනු ඇති කියලා අපේ අගමැතිතුමා යම්තාක් මේ රටේ ජනාධිපති දුරේ තරණ කාලයේ ඉන්පසුවත් මේ රටට කරන ලද සේවය මහත්සේ අපි අගය කරන අතරම වර්තමාන ජනාධිපතිතුමන් මේ රටට කරන උදාර සේවයත් අපි මහත්සේ අගය කරනවා මුතුමා හරිම අවංකව එඩිතරව ප්‍රතිපත්ති ගරුකව ක්‍රියාකරන කෙනෙක් ඒ නිසා ඔබතුමාට අපේ ආශිර්වාදය ඉදිරියටත් නොඅඩුවම ලැබෙනවා ඇති මෙතෙක් පැමිණි ගමන් මගේදී මුහුණ පෑමට සිදු වූ බාධක මගහරවා ගනිමින් නව ගමනක් යාමටත් තමන් ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරගත් ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කිරීමටත් සූදානම් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී අවධාරණය කළේ අද දින මා වෙත පිරිනමු ගෞරවනාමය මා නමස්කාර පූර්වක නිහතමානී ගෞරවයෙන් පිළිගන්නා බව ප්‍රථමයෙන් සඳහන් කිරීමට කැමැති බෞද්ධයෙකු උපත ලැබීමත් මෙරට ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද මහාවිද්‍යාලයෙන් ලැබූ ශික්ෂණයත් කල්යාණ මිත්‍ර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පිළිපැදීමෙන් ලද ආభాෂයත් හමුදා සේවයේ යෙදීම නිසා ලැබූ විනයත් මාගේ දිව්‍ය ඔප්නං වන්නට හේතු කාරණා වූ බව මේ මොහොතේ විශේෂයෙන් සඳහන් කරන්න කැමැති. අද ඔබ වහන්සේ මට ගෞරවයන් ප්‍රදානය කරන්නේ රට වෙනුවෙන් මා හමුදා නිලධාරියෙක් වශයෙන්ුත් ආරක්ෂක ලේකම් ලෙසත් රට වෙනුවෙන් කළ සේවාවද අගයමිනි. මා සිංහලයන් බහුතරයකගේ ඡන්දයෙන් තේරීපත් වූ ජනාධිපතිවරු බව එදා රුවන්වැලි මහා සෑය ඉදිරියේ ජනපති ධූරයේ දිවුරුම් දුන් අවස්ථාවේ ප්‍රකාශ කළා. මා මෙරට ප්‍රථම පුරවැසියා කිරීමට බොහෝ කැපවීම කළ සිංහල බෞද්ධයන් හා එම උරුමය රකබලා ගැනීම මාහට පැවරී ඇති පරම වගකීමක් බව මා තරයේ විශ්වාස කරනවා. මා ඒ වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන බවත් මා ලබා ඇති බෞද්ධ ශික්ෂණය හා ආభాෂය නිසාම මෙරට අනිකුත් සහෝදර ආගමික පුරවැසියන්ට බියෙන් සැකින් තොරව නිදහසේ ජීවත් වීමේ පරිසරයක් උදාකර දී ඇති බවත් සඳහන් කළ යුතුයි. පුරා දවසරක් තිස්සේ ලෝකෙම වෙලාගත් වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට අපට හැකි වුණා. එහෙත් මෙරට ජනතාවට ඉන්නැති වූ යම් ආර්ථික හා සමාජ පීඩනින් හේතුවෙන් පැන නැගුණු අපහසුතා නිසා ඇතැම් පුද්ගලයන් මාහට නිඳා අපහාස කළත් මට ඒ උපේක්ෂාවෙන් විඳදරා ගැනීමේ ශක්තියක් තියෙනවා. මට අපහාස කරන කිසිවෙකුත් මගේ ජීවිත කාලය තුළ මා රටට කළ සේවාවෙන් බිඳක්වත් කර ඇතැයි සැකසහිතයි. මෙතෙක් අප ගමන් මගේදී මුහුණ දීමට සිදු වූ බාධක මගහරවා ගනිමින් නව ගමනක් යෑමටත් මා මෙරට ජනපති ලෙස තෝරාපත් කළ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කර දීමටත් මා සූදානම්. ඒ සඳහා ගත යුතු තීන්දු තීරණ ගන්නට සිදුවේ නම් ඒ සඳහාත් මා සූදානම් බව වගකීමෙන් ප්‍රකාශ කරනවා. මේ ලැබුවා වූ නව වසර ඔබ සියලු දෙනාටත් සෞභාග්‍යෙන් පිරිවාසනාවන්ත වසරක් වේවායි ඉතිසිතින් ප්‍රාර්ථනා කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන යන මහතුරුන් මෙන්ම කැබිනට් අමාත්‍යවරුන් ආණ්ඩුකාරවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තානාපතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. හංවැල්ල තුන්මෝදර කුමාරි ඇල්ලේ දීනාවෙන් සිටියේදී අතුරුදන් වූ තවත් තරුණියකගේ සිරුරක් කිලෝමීටර 10ක් පමණ දුරින් ඇස්වත්ත ඔයේ තිබේදී සොයාගෙනුණා. සැඩපාරට හසුව දියේ ගසාගෙන ගිය තරුණියන් දෙදෙනෙකුගේ සිරුරු මීට පෙර සොයාගෙනුණා. තුම්මෝදර කුමාරියල්ලේ පසුගියදා දීනෑමට ගිය තරුණ තරුණියන් 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක තරුණියන් 3 දෙනෙකු සැඩපහරට හසුව දියේ ගසාගෙන ගොස් තිබුණා. තරුණියන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට හැකි වූ අතර එක් තරුණියෙකුගේ සිරුර සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණා. කුමාරියල්ලට කිලෝමීටර 10ක් පමණ ඈතින් වන ඇස්වත්ත ඔයේ තිබෙදී තරුණියගේ සිරුර සොයා ගැනුණා. බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බණ්ඩාරගම දෙස සිට පැමිණි මෝටර රථයක් තවත් මෝටර රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක සහ ටිපර රථයක ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. මෝටර රථයේ ගමන්ගත් එකම පවුලේ 5 දෙනා සහ ත්‍රිරෝද රථයේ ගමන්ගත් දෙදෙනා තුවාල ලැබූ අතර අවුරුදු 2ක කුඩා දරුවෙකුද තුවාල ලැබුවන් අතර වෙනවා. ගොඩගම 27 කණුව ප්‍රදේශයේදී ට්‍රැක්ටර රථයක් මාර්ගයෙන් හැරවීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි අතුරුපැදියක් එහි ගැටීමෙන් අනතුරක් සිදු වුණා. යතුරුපැදිකරුවෝ තුවාල ලැබූ අතර අනතුර සිදු වන ආකාරය අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
आरंभ करती किसींदु संवर्धन व्यापृतिया नतर कराने नतिबाव अमात्य जोन्स्टन प्रणांदु महता पवसनवा कुरुनेगल नव पदिक उमांग मार्के इदिकिरीम आरंभ किरीमे अवस्थावट एक्वेमीन अमात्यवरया इमादहस पलकला कुरुनेगल जोन कोतलावल विद्यालय इदिरिपीट नव पदिक उमांग मार्गे इदिकिरीम संधा महामार्ग अमात्यांश वेन्कर ऐती मुदल रुपया लक्ष हयसिय हतलिस अटक कुरुनेगल नगरय तुल पवतिन मार्ग तदबदे अवम किरीम मेहि अरमुनाई लोक තිරටේ ජනතාව ආරක්ෂා කරන වැඩපිළිවෙල අපි අත්හරින්නේ ඒ විතරක් නෙමෙයි මේ රටේ දා 2005 දී විචා ආර්ථික වර්ධනයේ වේගය ආපහු ගෙනල්ලා තමයි අපි පස්ස බලන්නේ කියන එක අපි බොහොම ආදරෙන් කවුරු මතක් දැනට පවතින ගෑස් හා කිරිපිටි පෝලිම් తాවකාලික බව අමාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්ධන මහතා පවසනවා මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා तावकालिक देवल गैस पोलिंग किरीपिटी पोलिंग वगे देवल ये सियाल गेम एक पदू साधक हिंगकम हिंगकम अटिवेलती है निष्पादने प्रमाण नोवी मे अभी निष्पादने कर नोगे नहीं मे संधा तीयन प्रायोको तीयन लोके एक उत्तरे मे हिंगकम नतिवीम संधा आवश्यकता प्रमाण सरलन भाण्डा सेवा प्रमाण निष्पादने क्रीम संधा कठिना निष्पादन वेडपिलीवल कतिकिरीम पमनाई विसुम ये निष्पादन ये वेडिकिरी मे वेडपिलीवल क्रियात्मक बेरऊना गोटा बे राजपक्ष जनाधिपत कोई वसंगते निशा रटक वाहन वगियाणी वरायगुअन पड़ वाहन वगियाणी ये रटे निष्पादन इकड़ा वेटन निशिलेस मे वर्ष मई राज्यांश पुद्गलिकांश संपकारांश सीलू हंस वेडगिरी आरंभक रिशा इन हिंगक नतिवेन निष्पादने वेडिकर මදුනිකා අද මේ දක්වා කොරෝනා ආසාදිතයන් 339 දෙනෙකු හඳුනාගෙන තියෙනවා. කොරෝනා මරණ 24ක් පිළිබඳවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා. නිමේෂ මේ අතර ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන ලයනල් මෙසි හට කොරෝනා ආසාදිනේ වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 587935ක් 11967 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලැබනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 560949ක්. කොරෝනා ආසාදිත මරණ 24ක් සිදු ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා. අවුරුදු 60ට වැඩි 13 දෙනෙකුද ඒ අතර වෙනවා. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 15019ක් දක්වා හිල ගියා. සුපිරි පාපන්දු ක්‍රීඩක ලයිනල් මෙසි හට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඔහු මේවර විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මෙසි සමග සිටි තවත් ක්‍රීඩකයන් 3 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. दिवैने सियलुम राजे सह राजे अनुमत पौत्कलिक पासल हेट दिने यली आरंभ किरेनवा कादेमु विभाग सियाल नियमकल दिन्यान ही पवात्मन बवाई अध्यापन मात्य दिनेश गुणवर्धन महता प्रकाश कले රජය සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පසුගිය දෙසැම්බර් 23 වනදා නිවාඩු ලබා දුන් අතර එම පාසල් හෙට දිනේ යළි ආරම්භ කෙරෙනවා. සෞඛ්‍ය නීති රීතිවලට අනුව පාසල් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ විදුහල්පතිවරුන්ට ලබා දී ඇති උපදෙස්වලට අනුව පාසල් පැවැත්වෙනු ඇති. කොරෝනා ව්‍යසනය හේතුවෙන් කල් දැමුණු විභාග හැකි ඉක්මනින් පවත්වන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. හෙට දිනේ රජයේ පාසල් ඒ වගේම පෞද්ගලික පාසල් සියලු පන්ති ආරම්භ වෙනවා. ඒක 43 ලක්ෂයකට අපේ ශිෂ්‍ය දරුවන්ට ලැබෙන සුවිශේෂ ජයග්‍රහණයක් කල්ගිය පහේ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මාසේ 21 වෙනිදා පවත්වන්න කටයුතු කළ දැනුම් දීම් කළා තියෙනවා. ඉන් අනතුරුව පෙබරවාරි මාසේ පළවෙනි සතියේ කල්ගිය අධ්‍යාපන පොදු සහතිකපත් උසස් පෙළ විභාගයේ පැවැත්වෙනවා. විදේශ රටවල අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වෙන සිටින සිසුන්ට ලැබෙන සහන පිළිබඳවද අමාත්‍යවරයා අදහස් දැක්වුවා.
අලුතෙන් විදේශ රටවල් වලට ගමන් කරන්න බලාපොරොත්තු වෙන ශිෂ්‍ය දරුවන් ඉන්නවා. අපි ඒක පිළිගන්නවා. ඒ වගේම මේ විශ්වවිද්‍යාල එක්ක දැනට පළවෙනි වසර අපේ රටේ පවත්වන්න. එතකොට ශිෂ්‍ය දරුවන්ට මේ අර්බුද හරහා වූ ප්‍රධාන අමාරු කාලය අමාර කරන්න පුළුවන්කම ගැන අපි සාකච්ඡා කරනවා. චීන ඉඳලා ආපු ශිෂ්‍ය ශිෂ්‍යාවන් තාම ගිහිල්ලා නැහැ. වෙනත් රටවල් වලත් ඔක්කොම ගිහිල්ලා නැහැ ආපහු. කොවිඩ් වසංගතය නිසා චීන තානාපතිතුමා ගිය සතියේ එකඟතාවයට පැමිණියා. උපාධිය හමාර කරන්න නියමිත ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ට යළිත් ගමන් කරන්න අවස්ථාව ඇති කර දෙන බව ඉතාම ඉක්මනින්. මේ අතර සමස්ත ලංකා අන්තර්පලාත් පොදු පාසල් ළමින් ප්‍රවාහන සංගමය මාධ්‍යමයක් පවත්වමින් කියා සිටියේ පාසල් ළමින් ප්‍රවාහන ගාස්තු 20%කින් ඉහළ නැංවීමට තීරණය කළ බවයි. දයාපර දෙමාපියන්ට මේ මොහොතේ කියන්න සිද්ධ වෙනවා අකමැත්තෙන් වුණත් අපිට සිද්ධ වෙලා තියෙනවා 20%කින් හෙට දිනේ සිට පාසල් වැයෙන්ටතොල් ගාස්තු වැඩි කරන්න. සමාජික උංගෙ ඉල්ලීමක් කළා තියෙනවා කෙටි දුර දාවණය වෙන සමාජිකයන්ට පුළුවන් නම් 15 දක්වා මේ ගාස්තු අඩු කරන්න. මොකද මේ අපේ රටේ ජීවනාඩිය තමයි අපි මේ අරන් යන්නේ. ඒක නිසා වගකීමක් තියෙන පුරිසක් වශයෙන් මොකද සමහර දේවල් රටේ තමයි අපි දන්නේ මේ ගාස්තු වැඩි වෙලායි කියන එක. නමුත් අපි එහෙම කරේ නැහැ. අපි මේක රජයට අද දවසේ කියන්නේ මේ බැරිම අවස්ථාවක් නිසා අපි යෝජනාව ස්ථිර කරගත්තා. හෙට දිනේදී අපේ ගාස්තු වැඩි කිරීම කරන්න. කොවිඩ් වෛරස් සිට එරෙහි එන්නත් කරණයෙන් ආසියානු කලාපයේ ඉහළම ස්ථානයේ ශ්‍රී ලංකාව මෙවන විට පසු වෙනවා. ඒ සමග ලෝක පුරා සංචාරකයන්ගේ පැමිණීම මෙවන විට වර්ධනය වෙමින් තිබෙන ආකාරයද දැකගත හැකි. කොවිඩ් 19 ගෝලීය වසංගතයත් සමග වසා දැමුණු රට යළි විවෘත කිරුණේ පසුගිය වසරේ ජනවාරි 1 වනදා සිටයි. ඒ අනුව සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට අනුව මෙරට වෙත පැමිණීමට සංචාරකයන්ට අවස්ථාව හිමි වුණා. මේ ආකාරයෙන් රට විවෘත කිරීමෙන් පසු පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 194,888 බවයි සංචාරක අමාත්‍යාංශය පවසන්නේ. කොරෝනා වසංගතය පාලනය කරමින් රජය ගෙන ගිය විනිවිදභාවයෙන් යුත් එන්නත් කරන වැඩපිළිවෙල මෙම සාර්ථකත්වයට හේතුව ලෙස දැක්විය හැකි. එමෙන්ම ආසියානු කලාපයේ බූස්ට් එන්නත ලබා දෙන පළමු රට වශයෙන්ද ශ්‍රී ලංකාව පිළිගැනීමට ලක්වීමත් සමග සෞඛ්‍ය ආරක්ෂිත බවෙහි විශ්වාසය තවත් වැඩි වී තිබෙනවා. යනුව නව වසරේදී සංචාරක කර්මාන්තයේ ඉලක්ක සපුරා ගනිමින් ආර්ථික අර්බුදය විසඳා ගැනීමට සුවිසල් දායකත්වයක් ලබා දෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් බවට එපත් කිරීමට කටයුතු කරන බවද සංචාරක අමාත්‍යාංශය පවසනවා. මේ අතර එක්සත් අරාබි එමිරාජයේ ඩුබායි නුවරදී රටවල් 282 ක නියෝජනයක් සහිතව පැවැත්වෙන ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන දිනය හෙටයි. රටවල් 192 ක සහභාගීත්වයෙන් ඩුබායි නගරයේ පැවැත්වෙන එක්ස්පෝ 2020 ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනය හෙටට යෙදී තිබෙනවා. ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස්, සංචාර කටයුතු අමාත්‍ය ප්‍රසන්න රත්නයන්ගල මහතුරුන් සහභාගී වීමට නියමිතයි. දවස පුරා උත්කර්ෂවත් ආකාරයෙන් එය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විදේශ අමාත්‍යාංශය පවසනවා. ඩුබායි වේලාවෙන් පෙරවරු 9ටයි ප්‍රදර්ශනය ආරම්භ කෙරෙන්නේ. මම හිතන්නේ ඒක අපිට ලැබුණ සුවිශේෂම අවස්ථාවක්. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයත් එක්ක එකතු වෙලා ඒත් එක්කම අතේ තියෙන අනිත් ආයතනත් සමග එකතු වෙලා ශ්‍රී ලංකාව එක්ස්පෝ ප්‍රදර්ශනයට සහභාගී වෙනවා. අපේ රට පිළිබඳ මුළු ලෝකයටම පණිවිඩයක් දෙන්න මේක හොඳම අවස්ථාවක් කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඉතින් අපේ ප්‍රදර්ශන කුටිය ගත්තහම අපි විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙන්නේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට. ඒත් එක්කම අපි සිලෝන් ටී ප්‍රවර්ධනය, මැණිකා ස්වර්ණාභරණ, ඒ වගේම අපේ අපනයන. විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනයේ හෙට දින ආරම්භ කිරීමට නියමිතයි. අවස්ථානුකූල සංචලතාව හා ත්‍රිසරත්වය යන තේමාවෙන් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට එළමිණ මාර්තු මාසය දක්වා ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනය මාස 6ක කාලයක් පුරා පැවැත්වෙනවා. අක්කර 1083ක කාන්තාර භූමියක පැවැත්වෙන ප්‍රදර්ශනයට රටවල් 282ක් එක්ව සිටිනවා. රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ, ඩුබායි ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ඩිද සිල්වා යන මහතුරුන් ඇතුළු පිරිසක් ඊට එක්වීමට නියමිතයි. මම මංගල රදලියගොඩ ඩුබායි නගරයේ එක්ස්පෝ ප්‍රදර්ශන භූමියේ සිට. කොරෝනා ව්‍යාප්තිය නිසා බොහෝ ගැටලු මතුණු පාර්ශ්වයක් තමයි ව්‍යවසායකයන් කියන්නේ. නමුත් සැබෑ ව්‍යවසායකයන්ට මේවා පිළියම් ලබා දිය නොහැකි ගැටලු බවට පත්වන්නේද නැහැ. ඒ ගැන තොරතුරුගෙන එන එක්ව නැගටිමු විශේෂාංගය දැන්. කොවිඩ් වසංගතයත් එක්ක රටේ ආර්ථිකයට මේ මොහොතේ විශාල බලපෑමක් එල්ල වෙලා තිනවා. මේකත් එක්ක රටේ ආර්ථිකයේ ඉදිරි ගමන මොන වගේ වෙයිද? එක්ව නැගිටිමු අද අපි සාකච්ඡා කරන්නේ රටේ ප්‍රධාන පිළේ ව්‍යවසායිකාවක් ඇයි නාමලි වික්‍රම මහත්මියත් එක්ක. අපිට කියන්න කොවිඩ් වසංගතයත් එක්ක රටේ අනාගතය ගැන මොන වගේ දැක්මක්ද ඔබතුමීට තියෙන්නේ? මේ වෙලාවේදී අපි ලොකු ආර්ථික අර්බුදයක ඉන්නේ. අපි ඉන්වෙස්ට්මන්ට්ස් වලට යද්දී අපි හරි කල්පනාකාරීව යන්න ඕන.
ප්‍රයොරිටි එක දෙන්න ඕනේ අපි මේ SME පැත්තට ඉන්වෙස්ට්මන්ට් මේ කරන්න මැෂින්ස් ගෙන්නන්න මොකද දැන් අපේ ඉම්පෝර්ට්ස් නැති නිසා රට ඇතුලේ අපිට මේවා නිෂ්පාදනය කරන්න වෙලා තියෙනවා මේ තත්ත්වයත් එක්ක මේ ව්‍යවසායකත්වය ගැන කතා කරනකොට අපේ රටේ කාන්තා ව්‍යවසායකත්වය ගැන සැලකීමේදී ඉන්නේ බොහොම අතලොස්සක් පිරිසක් ඉන්නේ මේකට හේතුව කාන්තා ව්‍යවසායකාවක් විදිහට ඔබතුමිය දකින්නේ මොකද්ද කාන්තාව ව්‍යවසායකත්වයට එන්න බයයිද කාන්තාව කෙසේ වෙතත් ව්‍යවසායකයෙකුට දැන් හරිම අමාරුයි ඔලුස්ස ගන්න මේ වෙලාවේ ඉතින් විශේෂයෙන් කාන්තාවන්ට ඒක ලොකු ස්ට්‍රගල් එකක් ලොකු වටම ඒක බලපානවා ඉතින් මම හිතන්නේ කාන්තා ව්‍යවසායකයෙකුට මේ වෙලාවේදී ඇත්තටම අපේ ගොඩක් හැකියාවන් තියෙන කාන්තාවන් අපේ රටේ ඉන්නවා ඉතින් ඒගොල්ලන්ට අවශ්‍ය උපදේශන ඒගොල්ලන්ට අවශ්‍ය ට්‍රේනින් එක ඒ දේවල් දුන්නා නම් ඇත්තටම ලොකු දෙයක් අපේ රට ඇතුලේ ග්‍රෝ කරගන්න පුළුවන් අපනයනීය මූලික කරගත්ත ආර්ථිකයක් සකසන කාරණාවෙදී රජයේ විසින් මේ මොහොතේදී යම් යම් ආනයන සීමා කරලා තියෙනවා ව්‍යවසායකාවක් විදිහට මේ ගැන ඔබතුමියගේ තියෙන අදහස මොකක්ද කිරිපිටි වගේ දේවල් වලට මේ සම්බාධක පැනවුවට ඒක ගැටලුවක් නෑ ලංක රට ඇතුලේ නිෂ්පාදනය වෙනවා කිරි ගොවියන්ගේ කිරි අපිට ෆ්‍රෙෂ් මිල්ක් ගන්න පුළුවන් අනිත් එක තමයි මම හිතන්නේ එළවලු වගේ දේවල් ඉතා මිල ඉහළ මිලක තියෙන දැන් වෙළඳ පොලේ ඒ වුණාට මෙතනදී 140ක වගේ ප්‍රමාණයක් තමයි පාරිභෝගිකයට යන්නේ මේ එළවලු සහ පළතුරු 160ක්ම වෙළඳ පොලේදී විනාශ වෙලා යනවා ප්‍රවාහණයේදී වෙළඳ පොලේදී 160ක් විතර ඊටත් වැඩි ප්‍රමාණයක් ඉතින් අපිට පුළුවන් නම් මේක සංරක්ෂණය කරන්න කියන්නේ ෆුඩ් ප්‍රොසෙසින් ටෙක්නොලොජි එක අපේ රටට හඳුන්වලා දෙන්න පුළුවන් නම් මේකට ඉතුරු 160ම අපිට පුළුවන් කෑනින් කරලා ප්‍රොසෙස් කරලා මේ මේ නාස්තිය නැති කරලා අනිතක ඉහළ වෙළඳ පොලේ තියෙන ඉහළ මිල කන්ට්‍රෝල් කරගන්න මේකට ගොවියාගේ තියෙන නොදැනුවත්කමද නැත්නම් හරි වැඩපිළිවෙලක් නැති එකද මොකක්ද ඔබතුමිය මේක දකින්න හේතුව මොකක්ද මම දකින්නේ ලංකාවේ මම හැමදාම කියපු දෙයක් පෝස්ට් හාවස්ටින් ටෙක්නොලොජි එක කියන්නේ පශු වස්වන්න කියන තාක්ෂණය ලංකාව තුල නැහැ ඇපල් ගෙඩියක් පිට රටින් ඇවිල්ලා මෙහි මාස 3-4ක් තියාගන්න පුළුවන් ඒත් අපේ රටේ ආහාර කුණු වෙලා යනවා ඒ තාක්ෂණය අපේ රටට දෙන්න කියන එක මොකද එහෙම වුණොත් අර විනාශ වෙන වෙන ඒ දේවල් අපිට මේ පරිභෝගිකයන්ට ලබා දෙන්න පුළුවන් මේ මිල ඉහළ යන එක නවත්තන්න පුළුවන් රටේ ජනතාවට මේ කොරෝනා වසංගතයත් එක්ක මේක තව අද හෙට අනිද්දා ඉවර වේද කියලා අපිට කියන්න බෑ තව සෑහෙන කාලයක් අපිට මේක අල්ලගෙන ඉන්න වෙනවා මේකත් එක්ක දෙන්න තියෙන පණිවිඩය මොකක්ද රටේ ජනතාවට ව්‍යවසායකාවක් විදිහට ශ්‍රී ලංකිකයෝ විදිහට අපි අපේ දේශීය දේවල් අගය කරමු දේශීය දේවල් අපි නිෂ්පාදන අපි මිලදී ගමු ඒකෙන් අපි පිටරටට යන විදේශ විනිමය අපි ඉතුරු කරගෙන මේ අර්බුදයට සාර්ථකව මුහුණ දෙමු කියන එක තමයි මට කියන්න තියෙන්නේ ඒ සමගින් රාත්‍රී 10 ස්වාධීන ප්‍රවෘත්ති විකාශය අදට නිමාවට පත්වනවා ඔබට සුබ රාත්‍රියක් ආයුබෝවන්